Ragat sura piruvitin surat cabaru petisen netin. Ini kata kehua nula. Nula illa tiba gejia. Gejia kantawangi lingendriya kelin tamai tibbe. Chuti gejia gammiri satayak vidara size. Ekko duhulma duhul nadumak kandan innone. Mani me kalawata danennewat nathi vinivida anga peena. Mehema naththam inen yata suranganawiya andumak kandagena naha wenna oni. Oyage amma හැමදාම කුස්සියේ බත්තු යෝය ඉන්නෝනෙම කියලා එකක් නැහැනේ. ඔයා හොඳට ඉගෙන ගත්තොත් විතරයි කවදා හරි දවසක අම්මගේ ජීවිතේ ලස්සන කරන්න පුළුවන් වෙන්නේ. A-level සිංහල ලස්සනම ඔන්ලයින් පන්තිය අකිල විමංග සෙනවිරත්න. බලන්න පැටියෝ දැන් ප්‍රශ්නේ. ගුත්තිල රචකයා කවිවල රිද්මය යොදාගෙන ඇත්තේ අර්ථයට උචිත ආකාරයෙන්ය. මං ඊටාම සරලව මේක කියලා දෙන්නම්. පුතේ මේකේ රිද්මය අර්ථය කියන වචන දෙක තමයි ගැලපෙන්න හදා ගන්න ඕනේ. ඒ කියන්නේ කවිවල මෙලඩි එක කවිය කියන රිද්මය එයා හදාගෙන තියෙන්නේ කවියේ තේරුමට ගැලපෙන විදිහට. තේරුණාද? එතකොට ගුත්තිල කාව්‍යයේ මම සරලව ගන්නම් මිනිස්සු නටන තැන් දෙකක් තියෙනවා. එකක් තමයි අර උදේනිපුර සැනකෙළිය වෙලාවේ බීලා නටන මිනිස්සු ගැන එක කවියක් තියෙනවා. මං කියන්නම්කො මෙතන යම්කිසි මිනිස්සේ අරක්කු බීලා මත්පැන් බීලා සුරාව බීලා නටනවා. තව තැනක් තියෙනවා අර වීණා වාදනය වෙලාවේ සුරංගනාවියෝ ඇවිල්ලා නටන එක. අර අපි අහලා තියෙන රූ රසේ යන්දි නාලසේ යන්දෙල දිදී විදුලිය පපා නේද රන් රසේ ඔහොම කියලා අහලා තියෙන්නේ. එතකොට මේ දෙකෙන්ම දරුවෝ කියන්නේ පාර්ශව දෙකක් නටනවා කියලා. නටනවා කියන්නේ නර්තනීය දෙනවා සාමාන්‍යයෙන් බර සිංහලෙන් කිව්වොත්. හැබැයි මේ අරක්කු බොන මිනිස්සයා නටන තැන තියෙනවානේ. ඒ නටන තැනේදී එයා පාවිච්චි කරලා තියෙන මෙලඩි එක එහෙම නැත්නම් වැත්තෑවේ හාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන රිද්මයයි වීණාව වාදනය කරන වෙලාවේ අර සුරංගනාවියෝ 600ක් ඇවිල්ලා එතනදී පාවිච්චි කරලා තියෙන රිද්මයයි පැහැදිලිවම දෙකක්. පැහැදිලිද? මට දැන් ඔයාලා කියන්න අරක්කු බීපු මිනිස්සෙක් සින්දු කියද්දී එයා සින්දු කියන්නේ පැටියෝ ඉතාම පැහැදිලිව වචන උච්චාරණය කරලාද? මෙහෙමද? චන්ද්‍රා මිරේ පාය ආවා. එහෙමද? නැත්නම් එයා අදින් නැතුව වචන ගිලගෙලද කියන්නේ? චන්ද්‍රා රේ පාය ආවා. එකද දෙකද? දැන් මේ කවියේ තේරුම ගත්තොත් පැටියෝ රැගත් කියන්නේ අරගෙන සුරා කියලා කියන්නේ අරක්කු හරි මොනවා හරි පිරු කියන්නේ පුරවපු විතින් කියලා කියන්නේ කෝප්ප. එතකොට අරක්කු පුරවපු කෝප්ප. රැගත් සුරා පිරු විතින්. සමහර සින්දු වල තියෙන විතක් මදු පෙරාගෙනල්ලා සුරන් රවටලා කියලා. විතක් මදු කියන්නේ මදු විතක්. අරක්කු පිරවපු කෝප්පයක්. සුරත් කියලා කියන්නේ තද රතු. තඹුරු කියලා කියන්නේ පියුම් කියන එක නැත්තම් නෙළුම් කියලා හිතන්න. පෙති කියන්නේ පෙති වලට. සේ නෙතින් කියන්නේ වගේ. නෙතින් කියන්නේ ඇස්. තද ඇස් රතු මිනිස්සු අරක්කු පුරවපු කෝප්ප අරගෙන පුවත් කියලා කියන්නේ වෙන්නේ මොකද්ද කියන එක දන්නේ නැතුව. සිද්ධිය දන්නේ නැතුව. දැන් මෙතන අපි කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. නොදැන කියන්නේ දන්නේ නැතුව. බමන කියන්නේ කැරකෙනවා. වැනි වැනි. හරිද? නේද? ගතින් කියලා කියන්නේ ඇඟ. නටත් කියලා කියන්නේ නටනවා. නටති කියන එක. අයත් කියන්නේ පුතේ ගොඩක් අය කියන එක. හොඳේ? සුරා කියලා කියන්නේ අරක්කු වලට මතින් කියන්නේ වෙරි වෙලා. දැන් මේකෙදි කියන්න ඕනේ කවියට අරක්කු පුරවපු කෝප්පත් අරගෙන තව අරක්කු දීලා මේ වෙලාවේ හිටපු මිනිස්සු වැනි වැනි නටුවා කියලා. දැන් මේකේ දියා පාවිච්චි කරලා තියෙන මෙලඩි එක තමයි බලන්න. මේක හරියට කිව්වොත් දැන් හිතන්න මේක තමයි අරක්කු කෝප්පේ මගේ ෆෝන් එක. හරිද? රැගත් සුරා පිරෝවිටින් සුරා චබරු පෙටිෂන් නැතින් වත් නොදැන වමන ගතින් නටත් අයෙක් සුරා මත් ඒ බලන්න මේ හල්තයනු රැගත් සුරත් පුවත් මේ හල්තයනු ඒ ගාවට විතින් හල් නයනු මේ හල් ලකුරු වලින් අර බීපු මිනිස්සෙගේ ලක්ෂණ ගන්න තමයි වැත්තෑවේ හාමුදුරුවෝ උත්සාහ කළේ. පැටියෝ ඔය ගුත්තිල කාව්‍යෙම එක තැනකදී මේ බීපු මිනිස්සෙක් නටනවා වගේ තව තැනකදී තියෙනවා ගුත්තිල කාව්‍යයේ අර වීණා වාදනය වෙලාවේ
සුරංගනාවියෝ 600ක් ඇවිල්ලා නටනවා ගුත්තිල ඉස්සරහා. එතකොට එතරදි නටන්නේ ගෑනු කට්ටියක්. දැන් ඔය තියෙන්නේ පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා. අරකේ බීපු මිනිස්සු නටුවා වගේ මේකේ තියෙන්නේ සුරංගනාවියෝ නටන එකක්. මේකේ බලන්න අරකේ අර මත් ගතිය තිබ්බා වගේ ඒ නැටුමේදී දෙකම නැටුම් දෙකක්. මේකේ තියෙන ගෑනුකම ගුරු වකුරු දාලා ඇදෙන අකුරු දාලා ලියලා තියෙන විදිහ. දැන් මේකේ තේරුම අපි චුට්ටක් බලමු. පුන් කියන්නේ පිපුණු කියන එක. මදාරා කියන්නේ මන්දාර කියලා මල් జాතිය. මල් දමින් කියලා කියන්නේ මාල, මුදු කියන්නේ මෘදු, දිගු කියන්නේ දිග, සුනිල් කියන්නේ තද කළු කියන එකට පුතේ. සූ කියන්නේ ගොඩක් කියන එක, නිල් කියන්නේ නිල් පාටට. එතකොට සුනිල් කියලා මෙතන හඳුන්වන්නේ තද කළු. තද නිල් කිව්වත් තද කළු කිව්වත් එකයිනේ. වරලස කියලා කියන්නේ කොණ්ඩයට. ඒ ගෑනු කට්ටිය මදාරා මල් ගහගෙන තමන්ගේ දිග කොණ්ඩේ ගොතාගෙන හිටියලු. ගෑනු කට්ටිය කියන්නේ සුරංගනාවියෝ. මන් මදා කිතු ලිය ලෙසින් උරතුර තලා දිති මුතු ලතා. මන් මදා කිතු ලිය ලෙසින් උරතුර සලා දිලි මුතු ලතා. මන් මදා කියලා කියන්නේ අනංගයාට පැටියෝ. අනංගයා තමයි දිව්‍ය ලෝකේ ප්‍රේමයට රාගයට අධිපති දෙවියෝ කියලා පිළිගන්නේ. මේක ඇතුලේ කියන වෙන කුණුහාරපෙකුත් තියෙනවා. කිතු ලිය කියන්නේ කීර්තිය. ලෙසින් කියන්නේ වගේ කියන එක. උරතුර කියලා කියන්නේ පපුව නේද? සරා දිලි මුතු ලතා. පපුව වහලා දිලි සෙච්ච මුතු මාල. ඒ කියන්නේ සුරංගනාවියෝ හරිද? තමන්ගේ පපුව වහගෙන ඉඳලා තියෙන්නේ මුතු මාල වලින්. මන් නදා. මන් කියන්නේ මනස. නදා කියලා කියන්නේ සතුටු. වන මිනි මෙවුල් නද. මිනි මෙවුල් කියන්නේ මණිමේකලාව කියන එකට. මණිමේකලාව කියලා කියන්නේ ගැහැණු අතේ දාන්නේ වලල්ල, ඇඟිල්ලේ දාන්නේ මුද්ද, ඒ ඒ ආභරණ වලට ඒ ඒ නම් තියෙනවා. බෙල්ලේ දාන්නේ මාලේ, ඊගාවට කකුලේ දාන්නේ පාද සලබ. අතීතේ ඉනේ ගැට ගැහුවා නූලක්. මණිමේකලාව ගැන ගොඩාක් කතා තියෙනවා මම පස්සේ කාලෙක කියන්නම් ඒ වලට. ඉනේ ගැට ගැහුවා නූලක්. ඒ නූලේ එල්ලා තිබ්බා ගෙජ්ජියක්. ඒ ගෙජ්ජිය කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රිය කෙලින් තමයි තිබ්බේ. චූටි ගෙජ්ජියක් ගම්මිරිස් සැටයක් විතර සයිස්. එතකොට ඒක තම තමන්ගේ වත්කම් වල හැටියට තමයි මිනිස්සු හදාගත්තේ. සල්ලිම තිබ්බ ගෑනු කට්ටිය රත්තරන් වලින් ඒ ගෙජ්ජිය හදාගෙන ඇතුලේ මැණික් කැටයක් දාගත්තා. පැහැදිලිද? සමහර අය තම තමන්ට පුළුවන් විදිහට. එතකොට මේ සුරංගනාවියොන්ගේ මන් නදාවන මිනි මෙවුල් නද. මිනි මෙවුල් නද කියලා කියන්නේ මිනි මෙවුල් නාදය. වෙන කියන්නේ වීණා. මෙතන නද කියන්නේ ආයි වීණා ශබ්දයෙන්. එක්කොට ඉතා මේ සුරංගනාවියෝ බැහැලා නටද්දී වීණා නාදෙත් එක්ක ඒගොල්ලොන්ගේ අර මණිමේකලාවේ සද්දය ඇහුණලු. පොඩි ව්‍යංගයක්ත් තියෙනවා මේකේ. කාන්තාවක් ඉනේ ගැට ගහගෙන ලිංගේන්ද්‍රිය කෙලින් තියෙන මණිමේකලාවේ සද්දේ සිලින් බිලින් ගාලා එළියට ඇහෙන්න නම් ගුත්තිලගේ වීණා සද්දේ මෙහෙන් ඇහෙනවා. මෙහෙන් සුරංගනාවියෝ නටද්දී සුරංගනාවියන්ගේ මණිමේකලා සද්ද ඇහෙනවා. ඔය දෙකම එකපාර ඇහෙන්න නම් එකක් ඔය දෙකම එකපාර ඇහෙද්දී සද්ද ලස්සනයි. අනික තව ව්‍යංගයක් ඕකේ තියෙනවා. එක්කෝ මේ සුරංගනාවියෝ ටික ඇඳන් ඉන්න ඕනේ දුහුල්ම දුහුල් ඇඳුම්. ඇයි ඒ? මණිමේකලාවේ ඇඳුම ගෑවුනොත් එහෙම මණිමේකලාවේ හෙල්ලෙන සද්ද එළියට සිලින් බිලින් ගාලා ඇහෙන්නේ නැහැ ඉනින් පල්ලෙ. එක්ක දුහුල්ම දුහුල් ඇඳුමක් ඇඳන් ඉන්න ඕනේ. මණිමේකලාවට දැනෙන්නේවත් නැති විනිවිද ඇඟ පේන. එහෙම නැත්තම් ඉනෙන් යට සුරංගනාවියෝ ඇඳුමක් ඇඳගෙන නැවෙන්න ඕනේ. ව්‍යංගාර්ථත් මේක ඇතුලේ ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපක් කවරෙක් පතා. ඒ සුරංගනාවියෝ එදා නටපු ඒ නැටුම දැක්කොත් හැමෝම ට්‍රයි කරන්නේ දිව්‍ය ලෝකෙ යන්න. දැන් ඕකනේ තේරුම. රැගත් සුරා පිරූ විතින් එකේ තිබ්බේ බීල නටන මනුස්සයෙක් ගැන. මේකේ තියෙන්නේ පැටියෝ බලන්න ලස්සනම ලස්සන අඩ නිර්වස්ත්‍ර සුරංගනාවියෝ නිකන් නටන නැටිල්ල. මේ නැටුම් දෙකේ අරකේ බීපු ගතිය තිබ්බා කියලා මම ඔයාලට කියලා පෙන්නුවා. මේකේ තියෙන ගෑනුකම බලන්න මේ රිද්මේ ඇතුලේ. පුන් මදාරා මල් දමින් මන්නදාවන මිනි මෙවුල් නද.
දැන් බලන්න ගුත්තිල කාව්‍ය රචකයා කවිවල රිද්මය යොදාගෙන ඇත්තේ අර්ථයට උචිත ආකාරයට. ඔකනේ ප්‍රශ්නේ අපි කතා කරපු. දැන් එකක තිබ්බ පැටියෝ ලස්සනම ලස්සන සුරංගනාවියෝ ටිකක් ලොකු ව්‍යංගාර්ථ ගොඩකුත් එක්ක ගුත්තිලගේ වීණා නාදයට නටනවා. ඒකේ ගෑනු කම ලාලිත්‍ය ජනක බව එහෙම්මම තිබ්බා. තව එකක් තිබ්බා මිනිස්සු බීලා නටන එකක්. දෙකම නැටිලි තමයි එකක් සුරංගනාවියෝ නටනවා අනිත් එක බීපු මිනිස්සු නටනවා. දැන් බලන්න ඒ දෙකේ රිද්මයන් වල වෙනස ඒ කවිවලට ගැළපෙන විදිහට පාවිච්චි කරලා තියෙනවා. එතකොට ගුත්තිල කාව්‍ය රචකයා තමන්ගේ කවිවල රිද්මෙ පාවිච්චි කරලා තියෙන්නේ අර්ථයට ගැළපෙන විදිහට. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට දැන් ලස්සනට උත්තරේ ලියන්න පුළුවන්. මතක තියාගන්න ਵਿਚාරයකට උසස් පෙළ විභාගෙදී ලකුණු 100න් 15ක් හම්බ වෙනවා. විපි සමන් කුසු මන් පටි